සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැවතුනි, අපේ ජීවිතයේට අපිට ඉලක්කයක් තිබිය යුතුයි. ඒ ඉලක්කයට අපි පියමනින විට අපිට බොහෝ ගැටලු, බාධක, කම්කටොළු පැන නගිනවා. ඉතින් ඒ සියල්ලටම අපි මුහුණ දීගෙන අපේ ඉලක්කය කරා යන්නට අපේ සිත අපි වර්ධනය කළ ගත යුතුයි. ඉතින් ඔබේ ජීවිතයේ නිවැරදි ඉලක්කයේ කරා ඔබ රැගෙන යන ජාතියේ පොදු නාලිකාව, බෞද්ධ රූපවාහිනී නාලිකාවත්, බෞද්ධ ආගුවන් විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් සෑම දිනකම ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනයි මේ විවේකීරිදා දවසේ මෙලෙසින් ආරම්භ වන්නේ. සදැහැවතුනි, ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඉරිදා දවසේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගැඹුරු ධර්මයේ, එහෙම නැත්නම් අභිධර්මයේ ඇසුරින් ඉතාමත් හරවත් පාඩමක් ඔබට කියා දෙනවා. ඉතින් අද දවසේත් ඒ හරවත් පාඩම එලෙසින්ම ඔබට වටහා දෙන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු, සාදු, සාදු. සදැහැවතුනි, ලොව ඇති දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලෝවාසී ලක්වාසී සැමට ශ්‍රවණය කරන්නට අද දවසේ තමන්ගේ බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බී.ඒ. ආර්යවති මහත්මිය, ඒ.ඒ. පද්මාශ්‍රියානි කරුණාරත්න මහත්මිය, ඒ.ඒ. ලාල් කරුණාරත්න මහත්මා, බී.ඒ. ජානකී කුමාරි මහත්මිය ප්‍රධාන පවුලේ සදැහැති ඥාතිහිත මිත්‍රාදීන් එකතු වී තමයි මේ උතුම් සද්ධර්මානුශාසනා වෙනුවෙන්, එහෙම නැත්නම් ගැඹුරු ධර්මයේ ඇසුරින් කෙරෙන දේශනා වෙනුවෙන් දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. එසේනම් මෙතෙන් පටන් මේ අභිධර්ම පාඩම ඔබට අපට ඉතාමත්ම හරවත් ලෙසින් පහදා දෙන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදු නාදනම්වා පාද නමස්කාර පූර්වක ආරම්භ කරමු. සාදු, සාදු, සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු, සාදු, සාදු. චිත්තේන නීයති ලෝකෝ, චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගූති. සතු, සතු, සතු. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන, සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය හැමෝම ඇති කරගන්න ඕනේ. අද අභිධර්ම පාඩමේ විශේෂ අවස්ථාවක් යෙදෙන දවසක්. ඒ තමයි අපි මේ වෙනකොට චිත්ත චෛතසික සියල්ල ගැන යම් ප්‍රමාණයකට අවබෝධයක් ඇති කරගත්තා. ගිය සතියේ අපි සිත් 121 ගැන විශාල වශයෙන් කතා කරා. හැබැයි අපි චෛතසිකයන් ගැන කතා කරේ පාඩම ආරම්භයේදී. එතකොට අපි අද දවසේ කල්පනා කරා මේ සංයෝග සම්ප්‍රයෝග ගැන සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා චෛතසික ධර්මයන් ගැන නැවත වැඩි දෙනෙක් මට ඉල්ලීමකුත් කරා. මේ ටික ගැන කෙටි විග්‍රහයක් කරන්න නැවත වාරයක්. එතකොට අපිට බොහොම පහසුවක් ලැබෙනවාය කියලා. ඒ පහසුව ලැබෙන්න හේතුව තමයි අපි ට එකපාරටම මේ දේවල් ජීවිතයට එකතු කරගන්න ගියාම ගොඩක් අපහසුයි. අභිධර්මය ගැන අපිට තියෙනවා යම්කිසි බයක්. හුඟක් අයට තියෙනවා අදහසක් මේ ගැඹුරු දේවල්, ධර්මයේ තියෙන ගැඹුරු දේවල් ඉතින් අපිට තේරෙන්නේ නැහැනේ, අපිට කොහොමද එච්චර දෙයක් කියලා. එහෙනම් මම හැම කෙනෙකුටම කියනවා ඒ පටු අදහස අතහැරලා දාන්න. හැමෝම දැඩි අදිෂ්ඨානයක් අරගෙන මේ දැඩි අදිෂ්ඨානයක් අරගෙන ඕනම දෙයක් තේරුම් ගන්න සූදානම් කරන්න මනුස්ස කියලා කියන උසස් මනසක් ඇති කෙනෙක් විදිහටයි අපි ඉපදිලා ඉන්නේ. ඒ ඉපදිලා ඉන්න කෙනාට
ඕනාව තියෙනවනම් යමක් අවබෝධ කරගන්න යමක් තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒකින්ද ඕනම කාලෙක මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේකට අවශ්‍ය කරන්නේ අවශ්‍යතාවය විතරයි. ගොඩාක් අපහසු නෑ. හුඟක් කට්ටිය අතහැරලා දාලා වගේ ඉන්නේ. මේකේ පැටලී සහගත තත්ත්වයන් තියෙන හින්දා. ඒකෙන් හින්දා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරෙත් ඒකයි නොකරන අයට කරන්න මම දන්නවා. සම්ප්‍රයෝග සංයෝග ගැන කතා කරන්න පටන් ගන්නකොටම වැඩි දිනෙක මේක අතහැරලා දායි කියලා. ඒක හින්දා නමුත් මේ වෙනකන් හරි ගණන් ගත්ත එක ලොකු දෙයක්. ඒ වගේම තමයි අද දවසේ ඉඳලා අපි මේ වැඩසටහනේට සම්බන්ධ වෙන කෙනෙකුට වුණත් දැන් පටන් ගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම කියලා දෙන්න ඕන හින්දායි මම මේ සූදානම් වෙන්නේ. අද දවසෙත් අපි චෛතසික ධර්මයන් ගැන ඉතා කෙටියෙන් සාකච්ඡා කරලා අපි ඊළඟ දවසේ ඊළඟ ඉරිදා දිනයේ චෛතසික සම්ප්‍රයෝග වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ සංයෝග සම්ප්‍රයෝග කීකේ කතා කරන්නේ කියන එක ගැන අපි හැමදාමත් මතක් කරනවා. අභිධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපේ ජීවිත පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් දේවල් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් එහෙමනම් අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ අපේ ජීවිතය අවබෝධ කරගන්න අපේ ජීවිතයත් එක්ක සසඳාගෙන තමයි අභිධර්මය අපි හදාරන්න ඕනේ. ඒක තමයි ඒකේ ප්‍රායෝගික භාවිතය බවට පත් වෙන්නේ. අනිත්‍ය ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, පටිච්චසමුප්පාද ආදී තියෙන දේවල් තේරුම් ගැනීම සඳහා අපිට මේ අභිධර්ම දැනුම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. හරි. හැබැයි අභිධර්මය නැහැ කියලා ධර්මය අවබෝධ කරගන්න බෑ කියන එක නෙවෙයි. අභිධර්මය නැහැ කියලා ධර්මය අවබෝධ කරගන්න බෑ කියන එක නෙවෙයි. නමුත් අපි ගිය සතියේ සවුදා ඉඳලා සෙනසුරාදා දක්වාම කතා කරපු අනාත්ම සංඥාව වගේ අපි ආරම්භ කරපු විදිහ මේ පින්වන්ත ඇත්තන්ට මතක ඇති. කිසිම භාවනාවක් කිසිම දැනුමක් දැන නැති කෙනෙකුට වුණත් ඒ අනාත්ම සංඥාව උපදවා ගන්න පුළුවන් ආකාරයක් අපි සාකච්ඡා කරා. එතකොට හැබැයි යම්කිසි දෙකින් අර සිතේ අනාත්මය වගේ දෙයක් තේරුම් ගන්න ගියාම අභිධර්මය දන්නවා නම් සියුම් තැන පවා මේ අනාත්ම ලක්ෂණය තියෙන බව තේරුම් ගන්න ඉතාම පහසුයි. හැබැයි ඒක දන්නේ නැහැ කියලා මේක තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒකෙන්ද අභිධර්මය අත්‍යවශ්‍යමයි කියලා කියන්න කොහොමත්ම පුළුවන්කමක් නැහැ. හැබැයි අනවශ්‍ය දෙයක් නෙවෙයි. අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම අනවශ්‍යයි කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ. දන්නවා නම් දන්න කෙනෙකුට ධර්ම අවබෝධයට ඉතා විශාල පහසුවක් සිද්ධ වෙනවා. අභිධර්ම දැනුම තියෙනවා නම් ඒකත් මතක් කරලා ඊළඟ අපි හැමදාම මතක් කරන උදාහරණයට යනවා. මොකක්ද මේ කරන්න යන්නේ කියලා, මොකක්ද මේ තේරුම් ගන්න යන්නේ කියලා. ඊට පස්සේ අපි ඉක්මනින් චෛතසික ධර්ම ටික ගැන මම කෙටියෙන් නැවත වාරයක් විග්‍රහ කිරීමක් කරනවා. එතකොට දැන් පින්වත්නි අපි දන්නවා අපි ගන්න හැමදාම ගන්න උදාහරණය තමයි පාසලක් තියෙනවා. මේ පාසලේ ඇයි මම මේ එකම උදාහරණේ ආය හැමදාම කියන්නේ? අපේ මනසට මේක ගැන තේරුම් ගන්නකොට ඒ උදාහරණය මතක් වෙන්න ඕනේ. පාසලක් තියෙන පාසලේ ළමයි ඉන්නවා. හරි. ඒ ළමයින්ගෙන් සමිති කීපයක් හදලා තියෙනවා. එකක් සිංහල සමිතිය, අනිත් එක සාහිත්‍ය සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා කරන අයගේ සමිතිය කියලා උන සමිති කීපයක් හදලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් හොඳ ගුරුවරයෙක්, හොඳ කියන්නේ ළමයි ගැන හොඳට දන්න, ළමයි ගැන හොඳට තේරුම් අරන් තියෙන ගුරුවරයෙක් අහවල් සමිතිය, සිංහල සමිතිය කිව්වොත් ඒකේ ඉන්න මෙන්න මේ ළමයි ටික කියලා දන්නවද නැද්ද? බෞද්ධ සමිතිය කිව්වොත් ඒකේ ඉන්න මේ ළමයි ටිකනේ කියලා දන්නවා. හරිද? සාහිත්‍ය සමිතිය කිව්වොත් ඒකේ ඉන්න මේ ළමයි ටිකනේ කියලා දන්නවා. එහෙනම් එහෙම දැනගෙන තියෙන එක ගුරුවරයෙකුට ලාභයක් නේද? එයා එතකොට ඒක දන්නවා. ඊට අමතරව මෙන්න මෙහෙමත් දැනුමක් තිබ්බොත් එක ළමයෙක් හම්බුණාම මේ ළමයා සිංහල සමිතියේ බෞද්ධ සමිතියේ දෙකේම ඉන්නවා. හරිද? තව වෙන ළමයෙක් හම්බුණාම මෙයා මේ තුනේම ඉන්නවා. මෙයා අහවල් සමිති තුනේම. දැන් බලන්න සමිතිවල ඉන්න ළමයි කවුද කියනවත් දන්නවා. එක ළමයෙක් ගත්තොත් ඒ ළමයා කොයි සමිතිවලද ඉන්නේ කියලා දන්නවා. දෙවිධයකට දන්නේ එකම දේ නේද? ළමයි එකතු වෙලා සමිති හැදිලා තියෙනවා. හරිද? ඒක තමයි වෙලා තියෙන දේ. ළමයින්ගේ එකතුවෙන් සමිති හැදිලා තියෙනවා. හැබැයි මේ ගුරුවරයා දන්නවා මේ සමිතිවල ඉන්නේ කොයි ළමයිද කියලා දන්නවා. මේ සමිතියේ කොයි ළමයි ටිකද
මේ සමතිය කොයිලමයිටිකද මේ සමතිය කොයිලමයිටික කිය දන්න. ඒ වගේම මේ ගුරුවරය දන්නවා මේ එකලා මේ ගත්තොත් මේ ළමයා මේ සමතිය තින්න මේ සමතිය තින මේ සමතිය තින එකලා මේ ගත්තොත් කොයිකොයි සමතිවල ඉන්නවද කියලා දන්නවා. අන්නේ වගේ සිට්ටික හැදෙන්නේ පින්වත්නි චෛතසිකයන්ගේ එකතුවෙන්. චෛතසික එකතු වෙලා තමයි අපිට සිතක් පහළ වෙන්නේ. එතකොට ඒ චෛතසිකයන් ඒ සිත් ගත්තොත් සිත් හැදෙන්නේ චෛතසිකයන් එකතුවෙන්. හරියට චෛතසික කියන්නේ ළමයි ටික වගේ. සිත් කියන්නේ සමිති ටික වගේ. හරිද? එතකොට එක සිතක් ගත්තොත් ඒ සිතේ ඒ සිත හැදෙන්න යෙදෙන චෛතසික ටික මොනවද කියලා දැනගන්න ඕනේ. හරිද? ඊළඟ සිත ගත්තාම ඒකට ඒක හැදෙන්න යෙදෙන චෛතසික මොනවද කියලා දැනගන්න ඕනේ. හරිද? ඒ තමයි එක සමිතියක් ගත්තොත් කොයි කොයි ළමයින්ගෙද මේ සමිතිය හැදිලා තියෙන්නේ කියලා දැනගන්න ඕන වගේ. හරිද? ඊළඟට එක ළමයෙක් ගත්තොත් කොයි සමිතියවලද ඉන්නවා ඉන්නේ කියලා දැනගන්න ඕන වගේ එක චෛතසිකයක් ගත්තොත් ඒක කොයි කොයි සිත්වල යෙදෙනවාද? එක චෛතසිකයක් ගත්තොත් ඒක කොයි කොයි සිත්වල යෙදෙනවාද? එක සිතක් ගත්තොත් ඒ සිත හැදෙන්න යෙදිලා තියෙන එකම දේ මේ දෙපැත්තට කියන්නේ නේද? එක සිතක් ගත්තොත් ඒ සිත හැදෙන්න යෙදිලා තියෙන චෛතසික ටික මොනවාද? එක චෛතසිකයක් ගත්තොත් ඒ චෛතසිකය කොයි කොයි සිත්වල යෙදෙනවාද කියලා දැනගන්න ඕනේ. දැන් සිත් 121යි චෛතසික 52යි. සිත් 121යි චෛතසික 52යි. එතකොට චෛතසිකයන් කියන ඒවා හරි ලේසි අපි දැන් අද අපේ චෛතසික 52 ගැන ආයෙත් උට්ටක් කතා කරනවා. සිත් 121 ගැන ගිය සතියේ ඇති වෙනකන් කතා කළා. දැන් අර chart එක හිතේ තියෙනවා කියලා මං හිතනවා. හරිද? සිත් 121යි මේක කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා ඒ විදිහ බෙදෙන විදිහ ඒවා බෙදෙන විදිහ අපි කිව්වා කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙනවා රූපාවචර අරූපාවචර දෙක ලෝකෝත්තර ටික බෙදෙන හැටි ලෝභ මූල සිත් දේශ මූල සිත් මොහ මූල සිත් කියලා කාමාවචර අකුසල සිත් ටික බෙදෙන හැටි සහ කාමාවචර සෝබන සිත් ටික කුසල විපාක ක්‍රියා විදිහට බෙදෙනවා ඊළඟට කුසල විපාක කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියලා කොටස් තුනකට අ හේතුක සිත් ටික බෙදෙන හැටි අපි සාකච්ඡා කරා නේද? අ හේතුක සිත් ටික අ හේතුක කියලා කිව්වේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ නැතුව සකස් වෙන ඒවාට අ හේතුක කියලා කිව්වා. ඔය විදිහට අපි සිත් ටික ගැන කතා කරා. ඒක ඒ ටික දැන් ඔළුවේ තියෙන්න ඕන. මොන හරි කියනකොටම මෙන්න මේ සිත් කියලා තියෙන්න ඕන. මෙතන තමයි මේ සිත් ටික කියලා මං කිව්වා. ඒක හොඳට කටපාඩම් කරගන්න මේ දවස් ටිකේ හොඳට බලන්න කියලා. දැන් අද අපි ආයසරයක් අපි කාලයක් කතා කරපු චෛතසික ධර්මයන් 52 බෙදෙන ආකාරය ගැන කෙටි විග්‍රහයක් නැවත වාරයක් කරනවා. හරි. එතකොට චෛතසික කියන්නේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින වස්තුවම ඇසුරෙහිම උපදින. මොකද සිත උපදින වස්තුව කියන්නේ චක්කු සෝත ගාන ජීවය කාය මන. උන් තමයි චෛතසිකයන්ගේ ලක්ෂණ. ඒක මොකක් වගේද හරියට නිකන් හොද්දක රසයක් ඇති වෙනවා නම් ඒ හොද්දේ රසය ඇති වෙන්න හේතු වෙන හොද්දේ රසය නොවන අන්‍ය වූ ක්‍රියාව තමයි මිශ්‍ර කරපු දේවල් නේද? මිශ්‍ර කරපු දේවල් වලට අනුව තමයි රස හැදෙන්නේ. මිශ්‍ර කරන එක පොඩ්ඩ හරි වෙනස් වෙනකොට රසය වෙනස් වෙනවා. එතකොට හිත කියන්නේ රසය වගේ මිශ්‍ර කරන ඒවා හරියට නිකන් චෛතසික ටික වගේ. එතකොට චෛතසිකයන්ගේ ස්වභාවය තමයි සිතත් එක්කම ඉපදිනවා සිතත් එක්කම නිරුද්ධ වෙනවා. සිත ගන්න අරමුණම ගන්නවා සිත උපදින වස්තුවේ ඇසුරෙම උපදිනවා කියන එකයි. එතකොට චෛතසික ඔක්කොම 52යි. ඒ හැම එකක්ම හැම චෛතසිකයක්ම එකම සිතක උපදින්නේ නැහැ. ඒ වගේම තමයි මෛත්‍රිය දේශය වගේ කිසි තියෙන ප්‍රතිවිරුද්ධ චෛතසික කවදාකවත් එකට උපදින්නේ නැහැ. ඒවා විරුද්ධ චෛතසිකයන්. එතනින්ම අපිට පුළුවන් තේරුම් ගන්න නේද අපේ ජීවිතයට එකතු කරන්න. මෛත්‍රියයි දේශයයි කියන දෙක චෛතසික දෙකක්. මේ චෛතසිකයන් ඒ දෙක එකට උපදින්නේ නැහැ. එහෙනම් අපි මෛත්‍රිය ප්‍රබල කරොත් දේශයට උපදින්න බෑ නේද? අපේ සිතක මෛත්‍රිය ප්‍රබල කරගත්තොත් දේශයට උපදින්න බෑ. ඇයි? එහෙනම් මෛත්‍රී භාවනා කරන්න ඕනේ ඇයි? දේශය යටපත් වෙන්න. හරි. ඒ වගේ
විහිංසා අහිංසාකාරී අදහස් සහ අවිහිංසා එකට උපදින්නේ නේද? එහෙනම් ඒ වගේ අපිට මේ අභිධර්මය තේරුම් ගන්න හැට ජීවිතයේ කරන්න ඕන දේ තේරුම් ගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි හොඳටම දන්නවා චෛතසිකයන්ගේ සහයෝගය නැතුව සිතකට උපදින්න බැරි බව දන්නවා. සිතින් කරන්නේ මොකද්ද? සිතින් කරන්නේ අරමුණ ගන්න එක විතරයි. අරමුණේ රස විඳීම, අරමුණට ඇලුම් කරන ස්වභාවය, අරමුණට විරුද්ධ වෙන ස්වභාවය, ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මොනවයින්ද? චෛතසික ධර්මයන්ගේ. හරිද? එතකොට අපි චෛතසික ධර්මයන් ටික කොටස් කීපයකට බෙදුවා. ඒ බෙදුවේ කොහොමද කියලා දැන් මතකයි. ඒ තමයි හොඳට ලේසි මතක තියාගන්න, කුසල පක්ෂයට යන චෛතසික වර්ගයක් තියෙනවා, අකුසල පක්ෂයට යන චෛතසික වර්ගයක් තියෙනවා, දෙපැත්තටම යන කට්ටියක් ඉන්නවා. ඕ බෙදුවා, ලේසියෙන්ම බෙදුවා, මතක ඇති නේද? මොකක්ද? අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ ශෝබන රාශිය. ඔය ශෝබන රාශිය කිව්වේ කුසල පැත්තට හේතු වෙන චෛතසිකයන් ටික, අකුසල රාශිය කිව්වේ අකුසලයට හේතු වෙන චෛතසික, අන්‍ය සමාන කිව්වේ දෙපැත්තටම යන ඒවා. හරිද? ඉතින් මතක තියාගන්න ලේසි, මේවා මිශ්‍ර වෙලා තමයි අපිට සිත් හැදෙන්නේ. දැන් මේක හරීම රසවත් පාඩමක් ඇත්තටම. ඉස්සරහට මේ දැන් මේකෙන් පස්සේ අපි අදින් පස්සේ සිද්ධ කරන මේවා මිශ්‍ර වෙන ගැන කතා කරනකොට මේවා හේතු වෙලා තමයි මේ හැදෙන්නේ. මොනවද? කුසල ඒවා, අකුසල ඒවා සහ දෙපැත්තටම යන ඒවා. ඒවට කිව්වා අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ කුසල පැත්තට කිව්වා ශෝබන රාශිය කියලා. හරිද? එතකොට අන්‍ය සමාන රාශිය චෛතසික 13යි කියලා අපිට මතක ඇති. අකුසල චෛතසික 14යි, ශෝබන චෛතසික 52යි. හරිද? එතකොට බලන්න කොහොමද අපි මේ ටික, එතකොට ඔක්කොම චෛතසිකයන් 52යි. හරිද? එතකොට බලන්න කොහොමද අපි මේවා ටික හොයාගන්නේ කියලා. ශෝබන චෛතසික, අකුසල චෛතසික සහ අන්‍ය සමාන කියලා අපි කොටස් තුනකට බෙදුවා. ඔක්කොම ටික 52ක් වෙනවා. හොඳයි. එතකොට ශෝබන චෛතසික 25යි, අකුසල චෛතසික 14යි, අන්‍ය සමාන චෛතසික 13යි. මේ ටික එකතු වෙලා තමයි මේ 52 හැදෙන්නේ. දැන් අපි බලමු මේක වර්ගීකරණය වුණේ කොහොමද කියලා. හොඳට මතක ඇති අන්න සමාන 13 ඒ අකුසල චෛතසික කියන ශෝබන චෛතසික කියන අකුසල චෛතසිකයි ශෝබන චෛතසිකයි කවදාකවත් එකට යෙදෙන්නේ නැහැ. එහෙනම් ඔන්න බලන්න ඒවා දැන් තේරුම් ගන්නකොට අපිට තේරෙයි මේක දැන් ඕවා යෙදෙන්නේ නැහැ කියනකොට මහා පැටලිල්ලක් කියලා හිතන්න එපා. හරිද? මෛත්‍රිය කියන්නේ ශෝබන චෛතසික කිව්වට ලොකුවට ගන්න එපා. මං ඉස්සෙල්ලා කිව්වා මෛත්‍රියයි දේශයයි දෙක එකට යෙදෙන්නේ නැහැ. ඒ වගේ මේ අර දෙක කුසල සහ අකුසල ඒවා එකට යෙදෙන්නේ, අකුසල චෛතසිකත් ශෝබන චෛතසිකත් දෙක එකට යෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒවා වුණා මතකද? එහෙනම් අපි ශෝබන චෛතසික වර්ධනය කරනකොට මොනවද කියලා බලලා අකුසලයන් යට කරගන්න පුළුවන්. එහෙනම් අභිධර්මය කියන්නේ අපේ ජීවිතේට ප්‍රායෝගික ඕන දේවල් වගේ නෙවෙයිද? ප්‍රායෝගික ඕන දේවල් වගේ මොනවද මේවා කියලා අපි දැනගත්තම අපිට හරි පහසුයි. යටපත් කරන්න ඕනේවත් අපි දන්නවා, ඒවයි ලක්ෂණත් දන්නවා නේද? ඒවයි ලක්ෂණ අපි කතා කරා බොහෝ දුරට. ඉතින් ඒකින්ද ඒ ටික දන්න හින්දා අපිට මේක පුළුවන් කරගෙන යන්න. එහෙනම් කලින්ම දැන් අභිධර්ම චාට් එක හදන්න යන්නේ චෛතසිකයන්ගේ. මොකද්ද? චෛතසික 52යි, අන්‍ය සමාන, අකුසල සහ කුසල. හරිද? අන්‍ය සමාන එකේ 13යි. දැන් මතක තියාගත්ත එක අන්‍ය සමාන 13යි. හරි, මම මතක තියාගන්න විදිහක් කියලා දුන්නා ඒ දවස්වල. අන්‍ය සමාන 13යි. 13 කියන්නේ අර සමාජ සම්මතිය තියෙන, මම එහෙම එක පිළිගන්නවා කියන එක නෙවෙයි. සමාජ සම්මතිය තියෙන නරක ඉලක්කමක් කියනවනේ නේද? එහෙනම් අන්න දැන් මතක තියාගන්න පුළුවන්. හරි, එහෙනම් අන්‍ය සමාන 13යි. තව එකයි එකතු කරන්න ඕනේ. එතකොට 14ක් වෙනවා අකුසල චෛතසික. එතකොට 13යි 14යි 27යි. එතකොට 52ක් වෙන්න නම් තව 25ක් ඕනේ. එහෙම මතක තියාගන්න 25ක් තමයි එතකොට ශෝබන රාශිය වෙන්නේ. හරිද? ශෝබන රාශිය 25යි. එහෙනම් 13යි 14යි 25යි දැන් 3ට බෙදිලා තියෙනවා. හරිද?
එතකොට අන්‍ය සමාන කියනක ගැන අපි නිකන් කතා කරොත් ආයසරයක් අන්‍ය සමාන කියන්නේ මොකද්ද මේ චෛතසික දේවා මේක අන්‍ය සමාන කොටස දෙකත් එක්කම යෙදෙනවා කුසලත් එක්කත් යෙදෙනවා අර දෙන්න එකට යෙදෙන්නේ අන්‍ය සමාන ටික කුසල අකුසල දෙකත් එක්කම යෙදෙන ඒවා හරිද එතකොට ඔන්න බලන්න ඔය දෙකේම යෙදෙන අයගෙන් අපි දන්න 7 දෙනෙක් ඉන්නවා මේ 7 දෙනා සියලුම කොහේ හරි තැනක හිතක් උපදිනවද ඒ හිතක් උපදින හැම සිතක් එක්කම යෙදෙනවා ඒකින්ද ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ කියලා සිතක් උපදින්නේ කොහෙද ඒ උපදින සිත ඕනම හිතක් එක්ක ඒක කුසල වේවා අකුසල වේවා ඕනම එකක් එක්ක යෙදෙනවා නම් ඒවට කියනවා සර්ව චිත්ත සාධාරණ හැම හිතක් එක්කම යෙදෙනවා හරිද එහෙනම් ඒ ටික මේ අන්‍ය සමාන කියලා කුසල අකුසල් දෙකත් එක්කම යෙදෙන ඒවා සමහර ඒවා කුසලත් එක්ක යෙදෙන වෙලාවල් තියෙනවා සමහර ඒවා අකුසල් එක්කත් යෙදෙන එහෙම නෙවෙයි හැම එකක් එක්කම යෙදෙන හැම වෙලාවෙම යෙදෙන හතක් තියෙනවා එහෙනම් දැන් ඉස්සරහට ඔය මේ ඒ කියන්නේ අර බලන්න දැන් අර උදාහරණෙම තමයි ගන්න වෙන්නේ එක ළමයි 7 දෙනෙක් ඉන්නවා හරිද ළමයි 7 දෙනෙක් ඉන්නවා මෙයාලා හැම සමිතියෙම ඉන්නවා හරිද මතකද අපි පළවෙනිින් ගත්ත උදාහරණේ නේද එතකොට ගුරුවරයා දන්නවා මේ 7 දෙනයි ඉන්නේ ඒ 7 දෙනා හැම සමිතියකම ඉන්නවා එහෙනම් ඒ 7 දෙනා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අන්න ඒ වගේ එක චෛතසික 7ක් තියෙනවා ඒ චෛතසික 7 හැම සිතත් එක්ක මෙදෙනවා ඒකින්ද කියනවා සර්වචිත්ත සාධාරණ කියලා අන්න ඒ මොනවද පස්ස ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඒවා 121ක් වෙච්ච සියලුම චිත්තල යෙදෙන චෛතසික 7 ඒකින්ද ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා. එහෙනම් දැන් අන්‍ය සමාන කොටස ආය දෙකට බෙදුවා. අන්‍ය සමාන කීයද? ඔක්කොම කීයද? 13යි. මතකද? 13යි. දැන් 7ක් ගියා ওই පැත්තට. එහෙනම් තව කීයක් ඉතුරුද? 6ක් ඉතුරුයි. අන්‍ය 6ට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ඒ 6ට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කියන ඒවා ගැන අපි හොඳ උදාහරණයක් කතා කරා. ඒ තමයි ඒවා හරියට කපටි යාළුවා වගේ කියලා. කපටි යාළුවාගේ වැඩේ මොකද්ද? හොඳ පැත්තට යනකොට අපි හොඳ දෙයක් කරනකොටත් ඒක හොඳයි හොඳයි ඒක කරමු කියලා එනවා. නේද? නරක පැත්තට එනකොට හොඳයි හොඳයි ඒකත් කරමු කියලා එනවා. අන්න ඒ වගේ මේ ප්‍රකීර්ණක චෛතසික කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන් සෑම සිතකම සුදුසු පරිදි ඒ අවස්ථාවල යෙදෙනවා. හරි ඉතින් මතක තියාගන්න පුළුවන් එහෙමයි. ඒවා යෙදෙනවා ඒ චෛතසික ටික තමයි විතක්ක විචාර බලන දැන් විතක්ක කිව්වහම අපි කාමයේ පැත්තට යනකොට කාම විතක්ක නේද නෙක්ඛම්මේ පැත්තට යනකොට නෙක්ඛම්ම විතක්ක හරි එතකොට කාම ව්‍යාපාද පැත්තට යනකොට තරහ පැත්තට යනකොට තරහ විතක්ක විතක්කේ කියලා කියන්නේ මොකද්ද ඒ අරමුණට නැවත නැවත නංවනවා ආන්ගේ බලන්න අයේ චෛතසිකයේ ස්වභාවය තමයි අයේ අරමුණට නැවත නැවත උස්ස තියෙනවා. හරි මේ ටික හොඳට තේරුම් ගන්න එක වටිනවා. දැන් මතකද බලන්න ඕක අපේ ජීවිතයට එකතු වෙන හැටි බලන්න මේ විතක්ක චෛතසික කියන එක. දැන් මම මෙයාගෙන් අහන්නම් මේ අපිට එකපාරටම හිතන ගයක් හදන්න ඕන කියලා. හරි දැන් ඉඳ මුකුත් තියෙනවා. කොහේ හරි ගිය වෙලාවේ කාගේ හරි හොඳ ලස්සන ගෙයක් දැක්කා. සල්ලි ටිකක් දැන් හොයා ගන්න පුළුවන් වගේ. දැන් ප්ලෑන් එකක් අඳගෙන ගේ හදන්න ඕන කියලා හිතුවාට පස්සේ අපි හිතමුකෝ රෑක හිතුණා කියලා මේක. දැන් මේක ගැන කතා කරා මම ගෙදර කට්ටියත් එක්ක. කට්ටියත් කැමති නේ ඉක්මනට අපි ගේ හදමු කියලා හිතුවා. හිතිච්ච වෙලාවේ ඉඳලා මොකද වෙන්නේ? හැම වෙලේ මොකද වෙන්නේ? ඒක මතක් වෙනවද නැද්ද? වෙනදාට පාරේ යද්දි ගෙවල් පේන්නේ නැහැ වැඩිය. නේද? දැන් පාරේ යද්දි මොකද වෙන්නේ? පේන්නේම ගෙවල් අර විදියට හොඳයි මේ විදියට හොඳයි කියලා. අන්න ඒ නැවත නැවත හිතේ නංවන වැඩක් වෙන මෙතන වැඩක් වෙනව නේද මොකක් හරි වැඩක් වෙන ඒ වැඩේ වෙනව කොහොම හරි මේකේ නේද ආන්ගේ වැඩේ කරන්න කවුද ඔන්න ඔය විතක්ක කියන සිතේම තියෙන චෛතසික ඒකට අර ගේ අරමුණු වෙලා හිතක් නෙවෙයි උපදින්නේ
ඒ හිත ගේ අරමුණුව දැම්ම වෙනදර බස්ස කියනවා. ඉතින් ඔය ගොඩ ගෙවල් පාරයින තියෙනවා. හැබැයි පාරයින තිබ්බට මට ඒ ගෙවල් පිළිබඳ සිත් පහල වෙන්න. මම ඉන්න වෙන කොහෙදෝ කල්පනාවක්. නේ ගෙවල් ඕන තරම් ගිහිල්ලා තියෙනවා මං ඒ ගෙවල් දැක්කේ නෑ. ඒ කියන්නේ සිත් පහල වුණේ නෑ. දැන් මේ සිත පහල වෙන්නේ මොකද? මේ කාම විතක්ක කියන මේ විතර්ක කියන චෛතසිකය මොකද කරන්නේ? අර අරමුණේ නංවනවා. ඒ අරමුණේ හිත නංවනවා. අන්න ඒ කෘත්‍ය ඒ වැඩේ කෙරෙන චෛතසිකයට කියනවා විතක්ක කියලා. ඒක කාම වුණොත් කාම පැත්තට බරයි. නෙක්කම වුණොත් අන්න බලන්න දැන් කොච්චර ලොකු ප්‍රයෝජනයක් තියෙනවද කියලා ඔය කියන කාරණාවත් එක්ක. එතකොට දැන් මට තේරෙන්න ඕනේ. කාම අරමුණු හිතන්නා කාම අරමුණු හිතන්න 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 ඒවා මොකද වෙන්නේ? ඒවා වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි කියලා නේද කාමච්ඡන්දේ වැඩි කරගන්නවා. නෙක්කම අරමුණු හිතන්න පටන් ගත්තොත් මගේ හිත නෙක්කම පැත්තට වර්ධනය වෙලා ගිහිල්ලා ඒ පැත්තට එන්න පටන් ගන්නවා. තේරෙනවද? නේද? හොඳට තේරෙන්න ඕන අපිට මේ කියපු කාරණාව කොච්චර ලොකු කාරණාවක්ද? එතකොට අභිධර්මයෙන් අපිට කොච්චර ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්ද නේද මේ චෛතසික ගැන ඉගෙන ගන්නකොට නේ? ඒක මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් ඒ චෛතසිකයන්ගේ ස්වභාවය තමයි ඒ අරමුණට නංවන ස්වභාවය විතක්. මම උදාහරණයක් විදිහට කිව්වේ මේක කුසල් වල යෙදෙනකොට කුසල පැත්තට යන හැටිත් අකුසල යෙදෙනකොට අකුසලට යන හැටිත් ඒ සිත් පහළ වෙන්න මේක යෙදෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳට ගවේෂණය කරන්ඩ ගවේෂණය කරපුවාම මේ සතියේ සිත් කොලේ සහ චෛතසික කොලේ අරගෙන ඕකත් එක්ක පෙරලි පෙරලි ඉන්න ඕන හොඳට. හරිද? ඕකත් එක්ක හොඳට ඒක ගවේෂණශීලීව ඒ ගැන කටපාඩම් කරගන්න. ඔය ටික කටපාඩම් කරන්න ඒ තරම් අමාරු නැහැ. නේද? සිත් ටික බෙදෙන හැටි මම කිව්වා. වෙනම මෙහෙම බෙදපු එකක් නැත්තම් අපිට පුළුවන් පොතක් අරගෙන නේද දැන් දන්නවා මූලික බෙදෙන ටික දන්නවා. මොනවද සිත් බෙදෙන්නේ? කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. මම දැන් බොහෝ වාරයක් ওই වචන හතර කිව්වා. දැන් අපේ කන් වලට ඒක පුරුදු වෙලා තියෙන්න ඕනේ. නේද? එතකොට චෛතසික බෙදෙන්නේ අන්‍ය සමාන කුසල සෝබන කියලා. අන්‍ය සමාන දෙකට බෙදුන මොනවද? සර්වචිත්ත සාධාරණ සහ දැන් මේ කතා කරමු ඉන්න ප්‍රකින්නක චෛතසික. එහෙනම් ওই විදිහට ඒ සටහන හැදලා තියෙන්නේ. නේද? හරි. දැන් එහෙමනම් අපි පොඩ්ඩක් බලමු මේ සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ අරමුණේ හැප්පෙන ස්වභාවය. එහෙම හැප්පෙන්නේ නැත්නම් අරමුණක් ඇති වෙන්න විදිහ නැහැ. එතකොට සියලුම සිත්වලට මේක පොදු වෙන්නේ ඒකයි. ඇස් ආදී යම් ඒ ద్వාරයක් කියලා කියනවා අපි ඒවට. එතකොට චක්කු ద్వාරයට අරමුණක් ලැබෙනකොට ඒ ලැබෙන විට උපදින සිතත් චෛතසිකත් එම අරමුණේ නිකන් ගැටෙනවා වාගේ නේද? ඒ ඒ අරමුණේ උපදින ඒ අරමුණේ ගැටෙනවා වාගේ ඇති වෙන ඒ ඝට්ටණය කරවනවා වාගේ දැනෙන ඒ කෘත්‍ය සිද්ධ කරන චෛතසිකට කියනවා ස්පර්ශය කියලා. හරිද? ඊළඟට අරමුණේ හොඳ බව, මධ්‍යස්ත බව, නරක බව හෝ රසය විඳින ස්වභාවය. තීරණය කරන ස්වභාවය නෙවෙයි. හොඳ දෙයකින් හොඳ රසයක් තියෙනව නේද? නරක දෙයකින් දුකක් තියෙනවා නේද? අන්න ඒ රසය විඳින ස්වභාවයට කියනවා වේදනාව කියලා. අරමුණේ හොඳ බව, නරක බව හෝ මධ්‍යස්ත බව කියන රසය විඳින ස්වභාවයට කියනවා වේදනාව කියලා. නේද? මොනවද වේදනා තුන් જાතිකට වැටෙනවද? මොනවද? සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියලා. ඊළඟට ඒ අරමුණේ ආකාරය දැනගන්න ස්වභාවයට කියනවා, ඒ ආකාරය හඳුනගන්න ස්වභාවයට කියනවා සංඥාව කියලා. අම්මාය, තාත්තාය, සහෝදරයය කියන දැනුත් ඔය අම්මාය, තාත්තාය, සහෝදරයය කියනකොට මතක් වෙනවා. නේද? අඹ කියනකොට මතක් වෙනවා. නෙල්ලි කියනකොට මතක් වෙනවා. දිවුල් කියනකොට ඒ අරමුණේ ස්වභාවය මතක් වෙනවා. මේ කියන අරමුණේ ස්වභාවය ওই පැත්තෙන් මතක් වෙනවා. ඒක නිකන් නෙවෙයි කරන්නේ. ඒක කරන්නේ සංඥා කියන චෛතසිකයෙන්. හැම සිතක් එක්කම ඇති වෙන චෛතසිකයක් තමයි සංඥා කියලා කියන්නේ. චේතනා කියලා කියන්නේ ඒකත් එක්ක ඇති වෙන ප්‍රිය බව, අප්‍රිය බව වගේ ඇති වෙන සංස්කාරයන්. ඒවට කියනවා මේ යම් කිසි ක්‍රියාවක් සිද්ධ කිරීමේ උත්සාහය. හරියට සේනාධිපතියෙක් වගේ ඒක තල්ලු කරගෙන යන චේතනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඊළඟට ඒ අරමුණේ නොසැලෙන පරිදි ඒ අරමුණේම හිත තිබ්බේ නැත්නම් කොයි වෙලාවකවත් මේ චේතනාවල්
අපිට ක්‍රියාත්මක භාවයට ගණ්ඩ බෑ නේද වේගෙන් විසිරුණුත් අන්න එහෙම නැතුව වේගෙන් එක අරමුණක තියෙන ස්වභාවයට කියන ඒකාග්‍රතාව කියලා නැත්නම් එහෙම ඒ අරමුණ හඳුන ගන්න පුළුවන්කමක් එන්නේ නෑ. එතකොට ඒකාග්‍රතාවය කියන එක හැම සිතක් එක්කම යෙදෙනවා. ඒ ඒ අරමුණෙහි කෙරෙහි තියෙන ඒකාග්‍රතාවය. අරමුණ ඉක්මනට වෙනස් වෙනවා. ඒ ඒ අරමුණු වෙච්ච එක කෙරෙහි ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට මේ චිත්ත චෛතසිකයන්ගේ ජීවන බලය, ජීවත් වීමේ ශක්තිය නැත්නම් එකකට එකක් ගැළපිලා මේක නැවත නැවත පවත්වාගෙන යන ස්වභාවය. හරිද? එකින් එක මේක අඩුම තරමින් මරණයේදීවත් සංසිඳෙන්නේ නැහැ. ඊළඟ ජීවිතයක් දක්වා ආයසරයක් සකස් වෙනවා. ආයසරයක් උහැර තැනක නැවත නැවත සකස් වෙනවා. අන්න ඒකට කිව්ව ජීවිතේන්ද්‍රිය කියලා. එතකොට මේ කියන චෛතසික ධර්මයන් හත හැම හිතක් එක්කම යෙදෙනවා. මේ චෛතසික ධර්මයන් හත යෙදෙනවා. ඊළඟට ප්‍රකීර්ණ චෛතසික කියලා ගත්තාම අපි ඉස්සෙල්ලා කතා කරපු විතක්ක, ඊළඟට විචාර කියලා කියන්නේ අරමුණ, දැන් අරමුණෙහි හිත නංවන නැවත නැවත මතක් කරන ස්වභාවය තියෙන විතක්ක චෛතසිකයේ. ඊට පස්සේ අරමුණ අපි නේද හඳුන ගන්නවා. හරියට නිකන් පිරිමදිනවා වගේ. මේකට උදාහරණයක් තියෙන ගාන්ටාරයකට ගහනවා වගේ කියලා. ගාන්ටාරේ ටංගල ගැසීම මාත්‍රය විතක්කය නං ගාල ඇහෙන සද්ද විචාරය වගේ. හරියට නිකන් අපිට දැන් යම් කිසි දෙයක් අරමුණ උනාට පස්සේ ඒක හඳුනාගෙන ඒක තේරුම් අරගෙන ඒ සියල්ලම සිද්ධ වෙන වැඩපිළිවෙල අරමුණ පිරිමදිනවා වගේ තියෙන ස්වභාවයට කියනවා විචාරය කියලා. එතකොට අරමුණේ පැතිර යන ස්වභාවයක් තියෙනවා හිත. අන්න ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ විචාරය විසින්. එතකොට ඊළඟට හරියට නිකන් අර මීමැස්සෙක් ගිහිල්ලා මලේ වහනවා, වහලා ඉවරලයි මල උඩ ඇවිදිනවා නේද? ඒ වගේ අරමුණ ගන්නවා, ඊට පස්සේ අරමුණේ පැතිර යන ස්වභාවයක් තියෙනවා, විසිර යන ස්වභාවයක් තියෙනවා. ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ විචාර කියන චෛතසිකය. ඊළඟට අරමුණේ ස්වභාවය විනිශ්චය කරන චෛතසිකයට තමයි අපි කිව්වේ. මේවා අපි විස්තර කරපු දේවල්, මම මේ කෙටියෙන් අද දවසේ විස්තර කරන්නේ. මේකට ඒ අරමුණ විනිශ්චය කිරීමේ චෛතසිකයට කියන අදිමෝක්ෂය කියලා. එහෙම නැත්නම් මේ අරමුණ අල්ලගන්න පුළුවන්කම ඇත්තේ නැහැ සිතට. ඒකට කියනවා අදිමෝක්ෂ කියලා. එතකොට ඒවා වැටෙන්නේ ප්‍රකීර්ණක චෛතසික පැත්තට. ඊළඟට ඒ ඒ කටයුත්තේ ඒ ඒ කරන දේ නොපසුබස්නාව නැවත නැවත වීරයකින් යෙදෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ ආපස්සට එන්න දෙන්නේ නැතුව අන්න ඒකට කියනවා වීරය කියලා. වීරය කියන චෛතසිකය ප්‍රකීර්ණක චෛතසිකයක්. ඊළඟට සිත ප්‍රීතියටපත් වෙන, සිත පිනා යන ස්වභාවය ඇති කරන චෛතසිකයට කියනවා ප්‍රීති කියලා. ඊළඟට ඒ දේවල් කරන්න තියෙන කැමැත්තට කියනවා ඡන්දය කියලා. මේ ඡන්දය සහ ලෝභය කියන්නේ දෙකක්. ඡන්දේ රත් වීම නැහැ, ලෝභේ රත් වීම තියෙනවා. හරිද? ඡන්දේ කියන්නේ ප්‍රකීණක චෛතසිකයක්. ඒක කුසල පැත්තෙත් යෙදෙනවා, අකුසල පැත්තෙත් යෙදෙනවා. ඒතර කුසල පැත්තේ යෙදෙනකොට ඒක කුසල ඡන්දේ වෙනවා, අකුසල පැත්තේ වෙනකොට ඒක කාමච්ඡන්ද ආදී බවට පත් වෙනවා. කාමච්ඡන්දයත් එක්ක යෙදෙන ලෝභය හින්දා තමයි අපිට ඡන්දයේදී අකුසල පැත්තේදී ඒ ඡන්දයත් එක්ක රත් වීම දැවීම දැනෙන්නේ. හරිද? කුසල පැත්තේ තියෙන ඡන්දයේදී දැන් භාවනා කරන්න තියෙන ඡන්දය, නිවන් දකින්න තියෙන ඡන්දය, දානමාන දෙන්න තියෙන ඡන්දය, ඒ වගේ දේවල් වලදී රත් වීම දැවීම තියෙනවද? නැහැ නේද? එහෙනම් ලෝභයේ යෙදුනොත් එතන අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඡන්දය කියලා කියන්නේ යමක් කරන්න තියෙන කැමැත්තට. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන අකුසල චෛතසික 14ක් ගැන කතා කරා. ඒක හරීම ලස්සන කතාවක් තමයි අපි ඒකත් අරගෙන ගියේ. හොඳට මතක ඇති. ඒවට ඒක උදාහරණ කිව්වා. මම අද ඒ උදාහරණ මතක් කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් මතක් කරන්නම්. මෝහය කියන්නේ පළවෙනි එක මෝහය. මෝහය කියලා කියන්නේ අපි සාකච්ඡා කරා අරමුණෙහි ඇත්ත తত্ত্বය වහන ගතිය. හරිද? එතකොට දුක මිහිරක් විදිහට දැනෙනවා, සැපක් විදිහට දැනෙනවා. සැප ලැබීමේ මාර්ගය කියන්නේ නිවන් ලැබීමේ මාර්ගය.
ඒක පේන්නේ දුකක් හැටියට නේද? අවිද්‍යාව කියන්නේත් මේකටමයි. දුක දුක සැපක් විදිහට දැනෙනවා, සැප දුකක් විදිහට දැනෙනවා. මේවා ඔක්කොම මාරු වෙලා ඇත්ත වැහිලා තියෙන ස්වභාවයට කියනවා මෝහය කියලා. ඒතකොට පංච උපාදානස්කන්ධය සැපයි කියලා කියන්නේ මොකකින්දද? මෝහය කියන චෛතසිකයේ දෙන හින්දා. අපි කියන පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරද්දී පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියද්දී අපිට දැනෙන්නේ කොහොමද හිතට? කියන්නේ නෙවෙයි, දැනෙන්නේ කොහොමද? දරුවෝ සැපය, ගෙවල් සැපය, හරි ශරීර සැපය කියලා ඒවා සැප විදිහට දැනෙනවා. සැප විදිහට දැනෙන්නේ ඔන්න ඔය මෝහය කියන චෛතසිකයෙන් වැහිලා තියෙන නිසා වෙන්. ඊළඟට අහිරිකය කියන්නේ පාපය පිළිකුල් නොකරන ස්වභාවය. පාපය පිළිකුල් කරන්නේ නැහැ. පාපය ගැන කිසිම පිළිකුල් හැඟීමක් උපදින්නේ නැහැ. පාපයට ලැජ්ජාවක් නැහැ. අන්න එකට කියනවා අහිරිකය කියලා. හරි, සමහර අය ඉන්නවනේ එහෙම නේද? පාපය ගැන කිසි ලැජ්ජාවක් නැතුව පව කරනවා. හරි, ඊළඟට අනෝතප්පය කියලා කියන්නේ පාපයට බය නැති ගතිය. පාපයට බය නැති ගතියට කිව්ව අනෝතප්පය කියලා. එතකොට මේ අහිරික අනෝතප්පය කියලා කියන්නේ අකුසල පක්ෂයේ තියෙන මහ බලවන්තම චෛතසික ධර්මයන්. ඒවා තමයි හැම වෙලේම යෙදෙන්නේ. ඒ වගේම උද්දච්චය කියන්නේ හිතේ සැලන ස්වභාවය. අරමුණේ මනාව හිටින් නැහැ. සමාධියට විරුද්ධ නිකන් අර අකුසල් එක්ක එන සැලෙන ගතියක් තියෙනවා. හැම වෙලේම නොසැලෙන ගතිය, සැලෙන ගතියක් තියෙනවා. ඔන්නේ පළවෙනියෙන් කතා කරපු මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියලා කියන චෛතසික හතර ඒවා තමයි සර්ව අකුසල සාධාරණයි. හැම අකුසල හිතක් එක්කම ඔය හතර තියෙනවා. දැන් ඉස්සරහට කතා කරද්දී ඒවා තමයි අපි දැනගන්නේ. හරිද? හැම හිතක් එක්කම අර පැත්තේ අරවා තියෙනවා වගේ. දැන් මේ මොනවද මේ තියෙන්නේ? සර්ව අකුසල සාධාරණ සත්‍යචෛතසික වගේක් තියෙනවා. හැම අකුසල හිතක් එක්කම මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය තියෙනවා. එතකොට ළමයිකට තියෙන ආදරය ගන්න, ළමයිකට තියෙන ආදරය කියන්නේ දැඩි ආදරයක් ළමයිකට තියෙනවා. ඒ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ අකුසලයත් එක්ක පාපයට බය නැතිකම තියෙනවා. පාපයට ලැජ්ජා නැතිකම තියෙනවා. ඒවා මොනවද කියලා අපි සාකච්ඡා කරා. ආයෙත් පස්සේ සාකච්ඡා කරමු. අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට ඔන්න ඔය අභිධර්ම කොහොමද එහෙම වෙන්නේ? එතන ලැජ්ජා නැතිකම මොකද්ද? දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? බය වෙන්න ඕනද? දරුවෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? කාට බය වෙන්නද? ළමයෙකුට ආදරය කරන්න මොකට බය වෙන්නේ නැද්ද? ළමයෙකුට ආදරය වෙන්න, ආදරය කරන්න බය වෙන්න ඕනද? ඔව්. ඇයි? නේද? ඔය බැඳීම තමයි අරගෙන යන්නේ. නේද? එළ දිනෙක් වෙලා පැටිය දිහා බලන් ඉන්නෙත් ඒකයි. කැමතිද? බය නැද්ද? එළ දිනෙක් වෙලා පැටිය දිහා බලන් ඉන්නුනොත් බය නැහැ. තනකොළ කකා නේද? අන්න එහෙනම් බය වෙන්න ඕනේ. ඇයි? ඔය ඇති වෙන තණ්හාව තමයි සසර දිගටම අරගෙන යන්නේ. අම්මෝ කියලා බය වෙන්න ඕනේ. මොකද කොහොමවත් මැරෙනකොට දරුවා වයින් කරන්න වෙනවා මට. නේද? මැරෙනකොට අතාරින්න තියෙන වස්තුවක් තමයි දරුවා කියන්නේ. එහෙනම් මේක තියාගෙන ඉන්න බය වෙන්න ඕනේ. හරි, ඒ බය උපදිනවද? ඒ බය උපදින්න ඕනේ. එහෙනම් අපි මේවා කියවපුවාම, මේවා බලපුවාම අකුසලයේ හැටි ඒ බය නැහැ. තේරෙන්න ඕනේ. හරිද? අභිධර්ම ඉගෙන ගන්න කෙනාට මේවා හොඳින් තේරෙනවා. හරි, මේවා හොඳින් තේරෙනවා. එතකොට එයා දැනගන්නවා, හා එහෙනම් මෙතන හැදෙන්න ඕන තැන. මොකද මැරෙන්න කලින් මම මේවා හදා ගන්න ඕනේ. නැත්තම් මරණින් මත්තේ මං කොහේ ගිහිලා දපනේ දාලා වැටෙයිද දන්නේ නැහැ. නේද? වලි ගත්ත එක්ක, හොට ඔලුත් එක්ක කාට කියන්නද? එහෙමනොත් එහෙම නේද? එක එක ඒවත් එක්ක වැටිලා ඉවර වෙලා එක එක දේවල් පස්සේ දුවන්න පටන් ගනී. එහෙනම් මම මේවා තුල නිවැරදිම කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල උපයාස අපයා ගන්න ඕනේ කියලා දැඩි අදහසක් අපිට තියෙන්න ඕනේ. එහෙනම් අනෝතප්පය කියලා, අනෝතප්පය, උද්දච්චය, අහිරිකය සහ මෝහය කියලා කියන්නේ සර්ව අකුසල සාධාරණ චෛතසිකයන්. ඊළඟට ඊළඟ එක තමයි ලෝභය. ලෝභය කියන්නේ හැම වෙලෙම අරමුණ, හැම ඒ අයේ අරමුණේ හොඳ දෙයක් විදිහටම අරගෙන ඒකේ ඇලෙන ස්වභාවය. ඒතර රාගය, ප්‍රේමය, ආලය වගේ නම් වලින් කියන්නේත් ඒකමයි. මේකට අපි උදාහරණයක් කිව්වා. මට ඒක විතරක් මම මතක් කරන්න මතකද? දැලි තෙලෙහි වස්ත්‍රය වාගේ කියලා. වස්ත්‍රයේහි දැලි තෙල වාගේ කියලා. ලෝභය. අර ඡන්දය කියන්නේ එකක්, ලෝභය කියන්නේ එකක් කියලා කිව්වේ ඒකයි. වස්ත්‍රයකට දැලි තෙල් වැටුනොත් මොකද වෙන්නේ?
වස්ත්‍රය එකකුයි දැලිතෙල එකකුයි දෙකම එක තුළ එකක් හැදෙනවද නෑනෑ දෙක දෙකක් පැහැදිලිවම නේද තෙල් ටික වෙනමයි දැලි සහිත තෙල්කි හම හොඳම කහට අල්ලන එක වස්ත්‍රය වෙනම තියෙනවා හැබැයි කහට වෙනම තියෙන හැබැ ගලවන්ඩ ගලවන්ඩ බැරි තරන් තදට එක වැදිලා නේද එහෙනම් අයින් කරන්න බැරි තරන් තදට වැදිලා තියෙනවා වගේ මේ ලෝභය කියන එක අරමුණක ඇලු නහම අන්න ඒ වගේ කියලා අභිධර්මය සඳහන් වෙනවා හරි ඒ ලෝභය කියන චෛතසිකය තමයි මේ වැඩේ කරන්නේ ඊළඟට දිට්ඨිය කියන්නේ ඒ වගේම අපි ඒව ගැන ගොඩ කතා කරා චෛතසික ගැන කතා කරා දිට්ඨිය කියන්නේ ඒ අරමුණ වරදවා දකින ස්වභාවය හරිද එතකොට දැන් අපි අද මේ වේගෙන් කතා කරන්නේ කවුරු හරි හිතයි අපේ මේක වේගවත් වැඩි කියලා නෑ නෑ ආයෙ මතක් කරන්න මේ කාටද මේ මතක් කරන්නේ පාඩම් කරපු අයට හරිද අර අපේ ළමයි නේද යනකොට කියන්නේ රිවිෂන් කියලා නේද ඔය පන්තියන් ළමයි කියන්නේ නේද රිවිෂන් පන්තියකට යනවා කියලා මේ රිවිෂන් එකක් මොකටද ඊළඟ දවසේ ඉඳන් අපිට කරගෙන යන්න තියෙන වැඩේට එහෙනම් දිට්ඨිය කියලා කියන්නේ අරමුණ වරදවා දකින ස්වභාවය නැති දෙයක් තියෙන හැටියටත් තියෙන දෙයක් නැති හැටියටත් විපාක දෙන දේ හොඳ විපාක දෙන දේ නරක විදිහටත් නරක විපාක දෙන දේ හොඳ විපාක දෙන දේ විදිහටත් ඔය විදිහට සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය විදිහටත් ඔය විදිහට ඔක්කොම වැරදිලා දකින ස්වභාවයට කියනවා දිට්ඨිය කියලා. එතන මානය කියලා කියන්නේ සෙය්‍යමාන සදිසිමාන හීනමාන ආදි වශයෙන් තියෙන තෙවදාරුම් මානයට තමා අන්යාට වැඩිය අන් අයට වැඩිය මං උසස්ය අන් අයට වැඩිය මං පහත්ය මේ අයට මමත් මේ අයට සමාන කෙනෙක් කියලා ඇතිවෙන මානය තමයි ඒ මානය ඒකට කියනවා මැනීම කියලා. ඊළඟට දෝෂය කියලා කියන්නේ හැම වෙලෙම අපිට එන අරමුණත් එක්ක විරුද්ධව යන ගතිය. හරිද? එන අපිට මොකක් හරි අරමුණක් හම්බෙනකොට රූපයක් දකිනකොට ශබ්දයක් ඇහෙනකොට ඒකත් එක්ක හැප්පෙන ගැටෙන ගතියට දේශය කියලා කිව්වා. ඊළඟට ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඒක අපි දන්නවා අනුන්ගේ සැපයට අනුන්ගේ සම්පත්තියට විරුද්ධ අදහස් සිත් පහළ කරනවා. ඒ සිත් පහළ කරන්න හේතු වෙන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන ඉස්සාව කියන චෛතසිකය. ඊළඟට ලැබෙන දේවල් තමන්ට අයිති දේවල් වෙන කෙනෙකුට යයි කියලා තියෙන බය ස්වභාවය ඉවසන්නේ ඒක ප්‍රයෝජනවත් වුණත් නැති වුණත් ඉවසන්නේ නැති ස්වභාවයක් තියෙන අන්න එකට කියනවා මච්චරිය කියලා. හරිද? තීනය කියලා ඊළඟට තීන මිද්ද දෙක ඊට පස්සේ විචිකිච්ඡා කියන චෛතසිකය. ওই ටිකට කියනවා ওই 14ට කියනවා අපි අකුසල චෛතසික 14 කියලා. මේ 14 හොඳට හදාරන්න පුදුම ප්‍රයෝජනයක් ජීවිතේට තියෙනවා. ඒ කියන්නේ අකුසල ටික ওই ටික. හරිද? ඔය ටික උඩ තමයි සියලු අකුසල් සිත් හැදෙන්නේ. අපේ ජීවිතයේ අකුසල් හැදෙන්නේ ඔන්න ඔය ටික උඩ ඔය කතා කරපු දේවල් ටික උඩ. ඕවා මිශ්‍ර වෙලා තමයි හැදෙන්නේ. ඉතින් ඔය ටික හදාරන්න මිශ්‍ර වෙන විදිහ අපි ඊළඟ දවසේ කතා කරමු. එතකොට අපේ ජීවිතය ගැනයි මේ. ඊළඟට සෝබන සාධාරණ කියන චෛතසික ධර්මයන් ගැනයි ඊට පස්සේ කතා කරේ. සද්දා සති හීරි ඔතප් අලෝභ අද්දෝස තත්‍රමත්ජතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කිය මේ ටික අපි හොඳට විග්‍රහ කරගත්තා. නමුත් මේ වෙලාවේ මම ඒ ටික බෙදෙන හැටි විතරක් අපි කියනවා. ඒකෙදි සෝබන සාධාරණ චෛතසික 19යි. හරි 19යි. ඊළඟට විරති චෛතසික 3යි මතකද කියලා දුන්නා. 3යි 2යි 1යි විදිහට තමයි තියෙන්නේ. විරති 3යි අප්‍රමඤ්ඤ 2යි ප්‍රඥා 1යි. එතකොට 1යි 2යි 3යි. එතකොට 6යි. ඔක්කොම 25යි. ඉතිරි ටික 19යි. ඔය විදිහට තමයි අපි සෝබන චෛතසික ටික බෙදුවේ. හරිද? එහෙනම් මේකෙදි කොහොමද වෙන්නේ? අන්‍ය සමාන රාශිය දෙකට බෙදෙනවා. ඒ මොකද්ද? සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීණක කියලා. හරිද? අකුසල රාශිය තියෙනවා. ඊළඟට සෝබන රාශිය කොටස් 4කට බෙදුවා. ඒක ලේසි. එහා පැත්තේම ප්‍රඥා චෛතසිකය. අප්‍රමඤ්ඤ කියන්නේ කරුණා, මුදිතා දෙකට. ඊළඟට විරති කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනට. සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා කියන තුනට විරති කියලා කිව්වා. අතන දෙකයි කරුණා, මුදිතා දෙක, අතනින් එකයි ප්‍රඥා කියන එක. එහෙනම් ඉතිරි 19 සෝබන සාධාරණ චෛතසික 19. ඔය විදිහට කොටස් ටික බෙදාගෙන චෛතසික ගැන ඕන දැන් ආයෙ කතා කරා. එහෙනම් මේ චෛතසික කොලේ සහ චිත්ත කියන සිත් 121 තියෙන කොලේ වෙන් කරගෙන දැන් ඔය කිව්ව ගමන් ඔය ටික වෙන් කරගෙන කොහේ හරි තැනක් ගහගෙන දැන් දවස් 7ක් තියෙනවා තව. ඔන්න එහෙනම් අභිධර්ම පාඩමෙත් පැවරුමක් හම්බ වෙනවා මේ සැරේ. හරිද?
හොදට ඒ ටික තමන්ට ග්‍රහණය කරගන්න ඕනම චෛතසිකයක් යද මේ කොතන තියෙන්නේ කරුණා කියලා කියනකොට කොතනද තියෙන්නේ හරි අන්න එහෙම පුළුවන් වෙන්න ඕනේ පස්ස කියන කෙනාට කොහෙද තියෙන්නේ එකපාරටම පස්ස කියනකොට වෙන්න ඕනේ ඒක සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා ඡන්ද කියනකොට වෙන්න ඕනේ ඒක ප්‍රකීර්ණ චෛතසිකයක් කියලා හරිද මෝහ කියනකොට වෙන්න ඕනේ ඒක අකුසල රාශිය තියෙන එකක් කියලා හරිද ඊළඟට සම්මා කම්මන්ත කියනකොට වෙන්න ඕනේ ඒක විරච චෛතසිකයක් කියලා ඒ විදිහට කියනකොටම ඕනම චෛතසිකයක් කියද්දි කොතනද 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 මේක තියෙන්නේ කියලා තමන්ගේ ඔළුවට එන්න ඕනේ. ඒකේ තරම් අමාරු නෑ. ඉතින් ඒක ඒ ටික ඒ විදිහට එන විදිහට හදාගන්න. ඊළඟට අර පැත්තෙනුත් සිත් ටිකත් ඒ විදිහට පුරුදු වෙන්න ඕනේ. අන්න ඒ දෙගොල්ලෝ ගැනම හොඳට දන්නවනේ. ඒ කියන්නේ සමිති ටික ගැනත් දන්නවා, ළමයි ටික ගැනත් හොඳට දන්නවා. සමිති ටික ගැන හොඳට දන්නවා, ළමයි ටික ගැන හොඳට දන්නවා. දැන් ඊට පස්සේ තියෙන්නේ කොයි ළමයිද කොයි සමිතියේ කොයි සමිතියද කොයි ළමයි ඉන්නේ කියලා බලාගන්න එක. ළමයි ටික ගැන සමිති ටිකයි ගැන දන්නේ නැත්නම් කොයි ළමයාද කොයි සමිතියේ කියලා හොයාගන්න පුළුවන් වේද? ඔක්කොම පැටලෙනවා. එහෙනම් ඉස්සර ළමයි ටික අඳුරගන්න, සමිති ටික අඳුරගන්න. ඊට පස්සේ මේවා හැදිලා තියෙන විදිහ ගැන හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි සිත් ගැන සහ චෛතසික ගැන ගොඩ දේවල් දැන් කතා කරා. දැන් එහෙමනම් අපිට ඊට පස්සේ තියෙන්නේ මේවා සංයෝග වෙන හැටි, මේවා සම්ප්‍රයෝග වෙන හැටි සාකච්ඡා කරන්න. ඒවට තියෙන නීති කීපයක්, ඒ නීති ටික කතා කරපුවාම මම ඒක පැහැදිලිව වෙන් කරලා පෙන්නන්නම්. මෙන්න මේවා සංයෝග, මේවා මිශ්‍ර වෙන නීති ටික මෙන්න මේ ටිකයි කියලා. එතකොට අපිට ඒ ටික මත තියාගත්තාම මේක හොඳට මත තියාගන්න පුළුවන්. ඒ ටික අපේ ජීවිතේට හරියට එකතු කරගත්තොත් සාමාන්‍ය ප්‍රමාණයට අභිධර්මය ගැන කතා කරන්න පුළුවන් හැඟීමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. එහෙනම් හැමෝටම අපි ආරාධනා කරනවා මේ පැත්තට නැඹුරු වෙන්න, බය නැතුව මේ අභිධර්මයට අත තියන්න. අපි කරගෙන යන් අපිට පුළුවන් විදිහකට නේද? යම් ප්‍රමාණයකට සාධාරණයක් ඉෂ්ට කරන්න මම උපරිම උත්සාහ කරනවා. ලොකු අභිධර්ම ආයෙ මම හැම වෙලේම කියනවා ලොකු අභිධර්ම දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි මම. නමුත් අපි මේක කරගෙන යන් නේද? මොකද අපිට මේක තුල යම් ඉඩකට ගියොත් දිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය දක්වා යන්න පුළුවන්. ඒකෙන් මේ උගන්නන්නට ඕන තරම් වර්ධින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් පොත්පත් තව ආශ්‍රය කරන්න කියලා මම මේ නැවත නැවත කියන්නේ පොත්පත් ආශ්‍රය කරන්න. ඒ මොකද මේක තුලින් අපි කරගත යුතු යම් දෙයක් සිද්ධ කරගන්න ඕන හින්දා මොනවද කරගත යුතු දේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීම සඳහා අපිට අභිධර්මයේ හේතු වෙන ආකාරය අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මම හිතනවා හැම දිනාටම පැහැදිලි ඇති කියලා. ඉතින් අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය මේ පමණකින් නිමාවටපත් වෙනවා. නිවසේ ඉඳලා මේ ධර්ම පාඩමට ඇහුම්කන් දෙන්න අවශ්‍ය කරන ඒ නිවසට අරගෙන මේ බැතිපර දායකත්වයේ සිද්ධ කරේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසයි. ඉතින් ඒ පිරිසගේ කල්යාණ මිත්‍රත්වයේ තමයි මේ හැම දිනාටම ධර්මය අහන්න අද දවසේ වාසනාව ලැබුණේ. ඉතින් අපි ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණයෙන් අපි තුල දනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරපු සියලු දෙනාටම උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, මේ පාරල යන්නට යෙදුන AA කරුණාරත්න විස්රාම රත් විදුහල්පති, BA කරුණාරත්න, BH පුෂ්පාදමයන්ති, BAM රාජපක්ෂ, MM ධර්මලතා ඇතුළු පවුලේ මේ පරිල යන්නට යෙදුන සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, කෞශල්‍යා, මధుහන්සි, අයේෂා, ගිහාන්, සෝමින්දි, මිනුලි, ඉලිෂා යන මුණුපුරු මිනිපිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ලක්වැසි, ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියන අදහසිනුත්, බෞද්ධ මාධ්‍යාලය නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේට ඇතුළු අපවත්ති වදාළ සියලු මහා සංඝරත්නයට පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ BA ආර්යවති, AA පත්මාශ්‍රියානි කරුණාරත්න, AA ලාල් කරුණාරත්න, BA ජානකී කුමාරී කියන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී සිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.